ආයුබෝවන් අට ශ්‍රේණියේ දූල පුතාල හැමෝටම. අද අපි කතා කරන්න ආරම්භ කරන්නේ අට ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ පොතේ පළමුවෙනි පාඩම පොදු සේවා. මෙම පාඩම යටතේ ඔබට පහත මාතෘකා සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. පොදු සේවා හඳුනා ගැනීමට ඒවා ජන ජීවිතයේ යහපත් කර ගැනීමට දායක වන ආකාරය හඳුනා ගැනීමට පොදු සේවා සපයන ආයතන හඳුනා ගැනීමට එම ආයතන හා බෙදි වගකීම් හඳුනා ගැනීමට පොදු සේවා ප්‍රයෝජනෙට ගැනීමේදී අපෙන් ඉටු විය යුතු යුතුකම් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් අපි බලමු පොදු සේවාවක් යනු කුමක්ද කියලා. පොදු සේවාවක් කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගෙන පොදුවේ සියලුම ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වනසේ රජය හා පෞද්ගලික අංශය මගින් සපයන සේවාවන්. මෙහිදී පුතේ වැදගත් වෙනවා ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගෙන තමයි පොදු සේවා පවත්වාගෙන යන්නේ. ඒ වගේමයි පොදුවේ සියලුම ජනතාවට ප්‍රයෝජනයට ගන්න හැකියාව තියෙනවා. සහ රජය හා පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් තමයි පොදු සේවා සපයන්නේ. එතකොට පොදු සේවාවක් කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගෙන පොදුවේ සියලුම ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වනසේ රජය හා පෞද්ගලික අංශය මගින් සපයන සේවාවන්. එදිනදා ජීවිතයේදී අපට අවශ්‍යතා රැසක් ඇති වෙනවා. ඒවා සම්පූර්ණ කිරීමට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අපට සිදු වෙනවා. අද අපි කතා කරමු අපට අවශ්‍ය වන විවිධ සේවා සම්බන්ධයෙන්. පින්තූර දිහා බලන්න පුතාලට පෙනෙනවා මෙතන අපට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන අවශ්‍යතා හා සේවා කිහිපයක්. මෙතන තියෙන්නේ බස් රථයක්. බස් රථය සම්බන්ධ වෙන්නේ ගමනාගමනය සම්බන්ධයෙන්. ඒ වගේමයි මෙතන සන්නිවේදනය සම්බන්ධයෙන් ලියුම් පෙට්ටියක් ඔයාලට දැක ගන්න පුළුවන්. මෙතන තියෙන විදුලිය. විදුලිය අපට අත්‍යවශ්‍ය සේවාවක්. මෙතන අප ජලය ලබා ගැනීම පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තියෙන්නේ දුම්රිය සේවාව. මෙහිදී අපි උත්සාහ කරන්නේ පොදු සේවා සපයන ආකාරය අනුව වර්ගීකරණයකට ලක් කරන්න. බලන්න සේවා සපයන ආකාරය අනුව පොදු සේවා කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ඒ යටතේ පළමු වෙන්න නොමිලේ සපයන පොදු සේවා. පුතාලා දන්නවා අප ලබා ගන්නා පොදු සේවා වලින් සමහරක් අප ලබා ගන්නේ නොමිලේ. දෙවෙන්න සහනදායි අයකිරීම් පදනම මත සපයන පොදු සේවා. සමහරක් පොදු සේවා සහනදායි අයකිරීම් මත ලබා ගන්න අපට පුළුවන්කම ලැබෙනවා. වෙන්න මුදල් අය කර සපයන පොදු සේවා. සමහර පොදු සේවා ලබා ගැනීමේදී අපට සම්පූර්ණයෙන්ම මුදල් වැය කිරීමට සිදු වෙනවා. මෙම පොදු සේවා පවත්වාගෙන යාම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරන අතර ඒ සඳහා බදු මුදල් මෙන්ම රජයේ වෙනත් ආදායම් භාවිතා කරනවා. එතකොට රජය විසින් මෙම පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. ඒ සඳහා මුදල් ලෙස ජනතා බදු මුදල්ද රජය වෙනත් ආදායම්ද භාවිතා කරනවා. මීළඟට අපි අවධානය යොමු කරමු පොදු සේවාවල අවශ්‍යතාවය පිළිබඳව. රටක ජනතාවට විවිධ ආකාරයෙන් පොදු සේවා වැදගත් වෙනවා. අපි බලමු ඒ කෙසේද කියලා. ඒ යටතේ පළමු වෙන්න ජන ජීවිතයේ එදිනෙදා කටයුතු පහසු කිරීමට. පුතාලා දන්නවා අපේ කටයුතු පහසු කරගන්න අපි පොදු සේවා භාවිතා කරනවා. මීට අමතරව ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට, තමා ජීවත් වන ආකාරයට වඩා උසස් අන්දමින් ජීවත් වීමට පොදු සේවා වැදගත් වෙනවා. පුද්ගලයින්ට තනිව ලබාගත නොහැකි සේවා ලබා ගැනීමට. උදාහරණ විදුලිය, පොදු ප්‍රවාහන සේවය. ඔයාලා හිතන්න අපට පුළුවන් ද තනියම අපේ නිවසට විදුලිය සම්පාදනය කරන්න? බැහැ නේද? එවිට විදුලිය රටේ ප්‍රධාන අවශ්‍යතාවයක්. පුද්ගලයින්ට තනිව ලබා ගන්න නොහැකි.
ඒ වගේමයි පොදු ප්‍රවාහන සේවා බස් රථ දුම්රිය මේ වගේ සේවාවන් අපට තනි තනිව ලබා ගන්න අපහසුයි මීට අමතරව අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට සහන සැපීමට විශේෂයෙන්ම සමුපකාර සේවා වගේ සේවාවන් මෙහිදී වැදගත් වෙනවා පුද්ගලයින් අතර හා ප්‍රදේශ අතර සම්බන්ධතා පවත්වාගෙන යාමට ගමනාගමනය හා සංනිවේදන සේවා වැදගත් වෙනවා බාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම වැනි ආර්ථික කටයුතු සඳහා පහසුකම් සපයන්නත් පුතේ පොදු සේවා වැදගත් වෙනවා සමාජ අවශ්‍යතා ඉටු කිරීම මගින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පොදු සේවා කටයුතු කරනවා අපේ ඊළඟ මාතෘකාව තමයි පුතේ පොදු සේවාවල විකාශනය ආරම්භයේ සිට මේ දක්වා පොදු සේවා විකාශනය වූ ආකාරය පැවතුණු ආකාරය පිළිබඳ මෙහිදී අපි හදාරනවා අනුරාධපුර හා පොළොන්නරු රාජධානි සමයේ සිට රාජ්‍ය අනුග්‍රහය යටතේ පොදු සේවා පැවති බවට සාක්ෂි හමු වී තියෙනවා එතකොට ඔයාලා දැනගන්න ඕන පොදු සේවාවල ආරම්භය අනුරාධපුර හා පොළොන්නරු රාජධානි සමය දක්වා ඇතට දිව යනවා මේදී රෝහල් පිහිටුවීම හා ඒවා නඩත්තු කිරීම සම්බන්ධයෙන් රජවරු විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා උදාහරණයක් ලෙස අනුරාධපුර යුගයට අයත් බුද්ධදාස රජතුමා ගම් 10කට එක වෛද්‍යවරයෙක් බැගින් පත් කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා ඒ වගේමයි මෙම ඖෂධ ශාලා සඳහා බෙහෙත් ලබා ගැනීමට ඔසුයන් නිර්මාණය කරලා තිබුණා ඊට අමතරව විවිධ වෛද්‍ය සේවා පවත්වාගෙන යාමක් තිබිලා තියෙනවා ඒ වගේමයි ආගමික ස්ථාන මුල් කරගෙන අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමත් අතීතයේ පොදු සේවා ලෙස සිදු කරලා තියෙනවා මීට අමතරව බ්‍රිතාන්‍ය යුගයේදී තේමගාවට අවශ්‍ය පහසුකම් සැපීම හා පාලන කටයුතු සහ ආරක්ෂක අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පහත පොදු සේවා ආරම්භ කර ඇත උදාහරණ ප්‍රවාහනය තැපැල් හා විදුලි පණිවිඩ සේවා හා බැංකු සේවා ඔයාලා දන්නවා බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවේ තේවගාව ආරම්භ කරා එතකොට මේ තේවගාවට අවශ්‍ය පහසුකම් සැපීමට සහ නිෂ්පාදන වරායවල් වලට ලබා ගැනීමට ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහනය වගේ සේවාවන් ආරම්භ කරා ඊට අමතරව සංනිවේදන කටයුතු සඳහා තැපැල් හා විදුලි පණිවිඩ සේවා ආරම්භ කරපු බව පේනවා ඊට අමතරව පුතේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම සහ ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසුව පොදු සේවා රාශියක් ආරම්භ කරා එතකොට අද අපි භුක්ති විඳින පොදු සේවා රාශියක් ආරම්භ වෙන්නේ ලංකාව නිදහස ලැබීමෙන් අනතුරුව විශේෂයෙන්ම CWW කණ්ණාංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කරනවා ඊට අමතරව සෞඛ්‍ය ඇතුළු අනෙකුත් පොදු සේවා මෙම යුගයේදී ආරම්භ වෙලා දියුණු ආකාරයක් පේනවා පොදු සේවාවල කාලීන වැදගත්කම වර්තමානයේ පොදු සේවා වැදගත් වන්නේ කෙසේද යන්න මෙහිදී සලකා බලනවා ඒ යටතේ පළමු වෙන්න ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට පොදු සේවා වැදගත් වෙනවා ඊට අමතරව ජන සංඛ්‍යා වර්ධනය වීම හා අවශ්‍යතා සංකීර්ණ වීම ජන සංඛ්‍යාව වර්ධනය වීමත් සමග ඔවුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා සංකීර්ණ වෙනවා එවිට මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පොදු සේවා වැදගත් වෙනවා තුන්වෙන්න අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීමට උදාහරණ ලෙස අධ්‍යාපනය සෞඛ්‍ය නොමිලේ ලබා දීමෙන් දිලිඳු දරුවන්ට පවා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි වෙනවා අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට මේ තුලින් දිලිඳු දරුවන් වැඩි වශයෙන් යොමු වීමක් දක්නට ලැබෙනවා කාර්මික දියුණුව හා තාක්ෂණයේ දියුණුව සමග පොදු සේවාවල වැදගත්කම ඉස්මතු වීම මෙහිදී උදාහරණ ලෙස විදුලිය හා සංනිවේදනය දක්වන්න පුළුවන් කර්මාන්ත ශාලාවල කටයුතු බොහොමයක් සඳහා පොදු සේවා අවශ්‍ය වෙනවා මෙම පාඩමේ ඉදිරි කොටසින් ප්‍රදේශයේ පවත්නා පොදු සේවා පිළිබඳව සාකච්ඡා කරනවා ප්‍රදේශයේ පොදු සේවා එම සේවා සපයන ආයතන එම ආයතන හා බැඳ යුතුකම් හා වගකීම් සහ පොදු සේවා සම්බන්ධ පුරවැසි වගකීම් එම පාඩමේදී සාකච්ඡා කරමු ඔබ සැමට සුබ දවසක්